මයිදරුවනේ අපි මේ සාකච්ඡා කරමෙන්වෙන්නේ සාමාන්‍යය පෙල්ල විභාගයට මූුණදන් දූදරුවන් වෙනුවෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්තරලා. ත්‍රපදන්නව පසුගේ විභාග ප්‍රශ්නපත්තර අපි සාකච්ඡා කරනවා කියන එකේදී උබාදහස් කරනවනං ප්‍රශ්නපත්තරේ ප්‍රශ්නදීලා උත්තරේ යටටින් අපි සාකච්ඡා කරගෙන උත්තරේ වයාගෙන යනවන එහ මරියන්නේ අපිේ අදාල ප්‍රශ්ටපත්තරය තුළ ඒ අදා ප්‍රශ්්‍රයට ගැලපෙන උත්තරය තෝරණ හැටිකි අදල ඒක සම්බන්ධ වහන්න තියනෙත් සසාකච්චාකෝ. එතරට තමයි ට සුපැහැදිී ප්‍රශ්ටපත්තර සාකච්ඡාවක් ඉදිල එන්න ඇයි ඔය ප්‍රශ්නම විවාාගටෙන් නෑ. එනිසා අපියක ඒකෙන් අහන්න තියන සියලු පරිසරයන් සාකච්ඡා කරන්න එතතුො තමයි ඔට තේරුන්. එලිියක්කාවනන් රාජකාර ලිපියක් කානු රාජකාර ලිියක් කියන මොකක්ද. කොමද ආකෘතිය කොහද ලකුණු හම්බේන්නේ. ඉටඔස්සේ ඒ සම්බන්ධ මොනවද මාතෘකකායන්න පුලුවන් ඒකොම සාකච්ාක අන්නමයි. ඒවගේ මේනකොට දෙවනි පත් ප්‍රශ්නපත්තරයේ තුළ ද්‍යස්දාහත දෙවිනි ප්‍රශ්ටපත්තරයේ තුළ කෙටිපස්ස දහය හමාර කරා ලකුණු විස්සක් ගන්න කොටස. ප හයන එකර ලකුණු දෙකගානේ එතුට ඒ ප්‍රශ්න ඳහයි ආෙන්නේ තර ඒක අහන්න තියෙන විදිීයේ ප්‍රශ්ටාපි සාකච්චා කරයකත්ෙක් මො දෙකත් එකේ ඒටික සාකච්ාරාගෙන අනිවාර්රයම විභාගට ඒවතමයි විභවිධ කරකය ඒගේ දැක් සාකච්චා කරනය ප්‍රධානම මාතෘකාවක් තමයි ඔබට ප්‍රචනාව තියන පැහැදිවීත් ත මෙන්න මේ ප්‍රචනා මාතෘකාව උපරිම ලකුණු ගන්න ඕඔඋබ පැහදි රචනා මාතෘකාව තුළ ඔබ අනිවාරයම ඒ ලකුණු ටික කරා යන්න නම් ඔබට ඒ සම්බන්ධ අවබෝධයක් ලබා ගන්නවා එතකොට ඔබ දෙවෙනි ප්‍රශ්ටපත්තරය තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක්හම්පෙන ප්‍රශ්නය තම රචනාව පැදිලිද තවටට කෙටි ප්‍රශ්න දැහැට් ලකුණු විශස්සක් තියෙනවා ඊට පස්සේ ඔබට අනිවාරය ප්‍රශ්නයක් එනවා සාරාංස කරන පැහදිදඉළඟට රජනාවනිවාර්ය ඉට ඔබට තෝරගන්න තියෙනවා ප්‍රායුග්ගික ලේඛන ප්‍රායුගික ලේඛන යටතේ රාජකාරි ලිපියක් එන්න පුළුවන් ආකෘතිපත්‍රයක් එන්න පුළුවන් දැන්වීමක් එන්න පුළුවන් වාාර්තාවක් වෙන්න පුළුවන් ඇදිරි අන්න ඒ සම්මාන් දෙකක් ඔබට තෝරර ලියාගන්නේ පැ එතකොට ඔබට අනිවාරය ප්‍රශ්නයක් විදියට පුතේ එක්කෝ චේදයක් එෙනවා එක්කෝ කවිපන්තියක් ත මෙ මේටික හරියටම කරගන්නය මේටික හරියට කරගත්තූතිෙන් තමයි ලකුණටික ඔබට ලැබ එනිසා උබ අනිවාරයම රච්චනාවේ ලකුණ ටික උපරිම ගන්න ඕන කැහදිරීද ඒක ගන්න පුළුවන් වෙන්න අපි දැන් සාකච්ා කරන්න හද රචනාමාතෘගාව කොහොමද ඒකට ඔබ සූදානවෙෙන් රචනාවක් කොමද අපි ලියන්න ඕන මන්න පදනමෙන්ද ලියන්නේ කොහොමද ඒක ආරාම්භ කරන්න ඕන රචනාවක් ලියන්න අපිට මොනව දවශ්‍යවේන්නේ අන්න වැදගත්ම මාතෘකාව රචනාව එතින්දි මගේ දරුවුණේ ඔබ අනිවාරයෙන්ම පොතපත කියවල දැනුම තියෙන්න්න ඕනා ඔබ වාක්‍ය රේතිතික හරියට අවබෝධ වෙල තියෙන්න්න ඕන රචනාවක් ලියන්නනම් ඔබගේ අනිවාරය අක්ෂර වින්්්‍යාසය හරියට තියෙන්න්න ඕන උක්තාක්ක්‍යාද පද සම්බන්ධය වච්චන ගැලපීම වච්චන බෙදාදැක්වීම පද බෙදීම සියලු කරුණු කාරණා හරියට පිරිවට තියෙන්න්න ඒ ඒ අදාළ තැනට විරාමලක් වුණු පාවිච්චි කිරීම මේ කියන සියලු ලක්ෂණ රචනාවකදයක් බලනු ඔබගේ ශිල්පිය දක්ෂතාක් කොහොම දුබ මේක නිර්මාණාත්මකව ඉදිරිපත් කළ තියනවා. එන්න ඒ කියන සියලු දේවල්ටික ඔබ සන්නත්ධ කර යන්න ව ත පත කියවල දැනුම වශ්‍යයි හොඳ වචන ගැලපීමක් තියෙන්වන පද ගොඩක් කුබද මතකේ තියෙන්වන සෑහෙන පරිසරයක දේවල්ටිකක් ඒකඇ පරිසර අවබෝධය අඩුගාන සතීකටසරයක් පත්තරයක් කර ඒ ශාත්‍රී ලිපිටිට කියවන්නවා. පුත් කියවන්ඩ ඕනු ොත් ොර වගන්න න බාහිර පොත් කියවන්නන පත්තර කියවන්නු ඒ කියලගන්න සියලු දැනුන් සම්භාරය අරගෙන ඔබ හරියට අපේ තිෙල නෝටික පිළිවට ඉගෙනගෙන තිලන උත්තාක්්‍යාතරීතිද සියලු ව්‍යාකරරීතිටික ඒවා හරියට අවබෝධ කරගෙන තේරුම් අරගෙන හිටිය ෝතින් ඒ පරිසරඇත්ක තින දැනුමත් එක්ක ඔබට පුළුවන් නිර්මානාාත්මක රචනාවක් ගොඩනගාගන්න. වරුමයි දරුවන්ට හම්බෙන්නේ රචනාවට මේ වගේ චේදයක් බල පහත් එක්වෙනEE යන විස්සරඇතුරෙන් එකක් තෝරාගෙන වචන දෙසය පනහාට නොඩුවනසේ රචනයක් ලියන් වරහන්තුළ ඇති අක්ෂරය ඔබේ උත්තරපත්‍රේලියා රචන ලිවිමාර අම් කරන්න රචනය සඳහා යෝග්‍ය මාතෘ කාවක්දව්දන් දැම් මෙහෙම චේදයක් දුන්නහම ඔබ මේකන ලියන්නේ මෙන්න ඔබ ලියන්න ඕන අයන්න කිය පැද දැන් ඔබ මේ ප්‍රශ්නයට උත්තරේ ලියනවනං අයන්නට ඔබ ප්‍රශ්ට පත්තරය ඔබ අනිවාර්රයෙන්ම ද අන්න ඕන ඔබ ලියන්න යන්නේ අයන්න ප්‍රශ්ටපත්තර අයන්න මොන ප්‍රශ්නේද අන්න උඩේතියන දෙකේ ආ තමයි ලියන්නේ පැහැදිරීද දෙවැනි පශ්නේ අන දෙක දෙකේ ආ තමයි ලියන්නහද මොකද මේ අහලතයෙන් දැ මේකට අපි මොකද කරන්න ඕන. චීදයක් දුන්න හම ඉස්සෙල්ලම ඒකට ගැලපෙන සුදුසු මාත්‍රකාාවක් තෝරගන්නවා. පැදි චේදේතේ රුන් අරගන්න මොකදද මේකින් කියන්නේ කියන්නේ. ඊටවශය තමයි කරුණු ටික පෙළගහගෙනයන්. කරුණු පෙළගහන්න ඒ පරිසරයේ පිළිබඳ හොඳ දැනුමක් තියනවා. වචනටික පෙළට ගලාගෙන 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 යන්නවා. ැද එතකොට ඔබ අනිවාරයේ මාතෘකා අරගන්නු න මාතෘකාව අරගනයේ මාතෘකාවේ අදහස අරටුව පලවෙනි චේදේතුළට අපි ගන්නවා මෙ ඊළඟට තමයි ඒකේ සන්ධර්බය සැකැස්ම අපි හදාගෙනයන් මුල්ල මැදාග කියන මේ ආකෘතියදගින් හරියට පිළිවරට චේද අනුවේ අදාළ කරුණුකාරණා පිළිවට මිග්‍රහ කරගෙනහිලා අවසානයේ සමෝධන් අවසානයේ තමයි මේ ඔක්කෝම අරගෙන අපි අවසාන කරනු අවසාන චේදී තුළ. ත ඔබ නිවාරයේ මිස්සල්ලම කරන්නව තමයි කියවල මේක තේරුම් ගැනීම. බලන්හිනම් ඉස්සලම චේදේ. ශ්‍රී ලංකාවේ වනාලි බෝවීමේ ප්‍රවණතාව ඉහලෑම හා ඕවුපාලනය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව. මේ දිනවල විවිධ අදහස් පලවේ. බොහෝ කාලක පටාන් මෙරට පවතින්න අලි මිනිස් ගැටුම හේතුවෙන් අලින්ගේ සාමිනිසුන්ගේ ජීවිත මෙන්ම දේපලවලටද සිදුවනහානිය ගණය කරන හැකිතරම්. එිනිසා වනාලි මෙරට සම්පතක් බවට පත්කරගැන මේ උපක්‍රම පිළිබඳ පරිසරවේදයන්ගේ අවධානය යොමු විය යුතුය. දැන් එතොර මේ කතාව තුළ කියවෙනවා කවුරු ගැනද මේ කියවන්නේ. අල්ලි ගැන කියවෙන්. අලිඉන්න කොහේද වනේ එතකොට මේ වනාන්තරවලඉන්න අලි වනාලි සම්පත කොච්චර වැදගත්ද වනාලි සම්පතය වැදගත්කම අපට මුලින්ම ගන්න ඕන එක ඉඩමසි තමයි ඒගුල්ලු ඇයි පාරට එන්නේ ඇයි වනාන්තරයෙන් එලියට එන්නේ පැදි ඇයි ඒ ගොල්ලු එලියට එන්න හේතුව ඊළඟට ඇති වෙන කතාව මොකක්ද ගැටුමට මුල මොකක්ද ඒ ගැටුමෙන් වන හානිමනොවද ඒ නිසා ගන්න ඕන ක්‍රාමාර්ග මොනවද මෙන්න මේ කියන කරුණුකාරණාටික ලස්සනට අපි පෙළගහන්න ඕන ඒ පෙළගහන්නන අපි ඩිස්සල්ලම ලස්සන මාතෘකාවක් මේකට වශ්‍යයි. හරිද එනිසා අපි ගම්ම මේකට හොඳ මාතෘකාක් අපි ගන්න ලස්සන මාතෘකාක් මොකක්ද ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ වනාලි සම්පත ශ්‍රී ලංකාවේ වනාලි සම්පත දැන් එතකොට ශ්‍රී ලංකාවේ වනාලි සම්පත කියන මේ මාතෘකාව හරි මේ මාතෘකාව තුළ ඉස්සලම අපි කතා කරන්න ඕන ශ්‍රී ලංකාවී තිබෙන සම්පත් අතර පැහැදිලේද ශ්‍රී ලංකාවේ තිබෙන සම්පත් අතර වනාලීන්ටිහිමිවන තැන විශේෂත්වය පැදිලද. ශ්‍රී ලංකාවේ විවිධ සම්පත්තියන අය සම්පත් අතරින් වනාලීෙන්ට එහිමිවන තැන. ඔබ දන්නවා ශ්‍රී ලංකාව දකුණවාසියාවිතියන කුඩා දපත්රජ්‍ය. දක්ුණු හා මෝසම් දේශගුණයක් තියන අපේ රට. එතු අපේ රට තුළට වර්ෂාපතනය ලැබෙන ක්‍රම දෙකක් තියන අත්තිරේක ක්‍රම දෙගක් එක්. ඊසානදිග මෝසමයි නිර්තදිග මෝසමයි. ඒ අතර කාල දෙකක් එන අන්තර් මෝසම් කාල දෙකක්. ඒ කාල දෙකත් එක්ක ශ්‍රී ලංකාවේ දේශගුණේ නිර්මාණය වෙල තියෙනවා. තොරේ දේශගුණේ නිර්මාණය වෙල තියෙන අපේ රට තුළ, තෙත් කලාපය සහ වියලි කලාපයගෙලබි ප්‍රධාන වශයෙන්. මේ කලාප කකිහිපයක් නම් කර අතර ප්‍රධාන දෙක විදිර අපි ගන්නවා තෙත් කලාපය සහ වියලි කලාපයග. එක ඇතුරු තව තියනෝ වියලිතෙත් ඒ විදියට කඳු කළතෙත් කලාපය කඳුකර වලි තෙත් කලාපය හොම අර්ධ සුෂ්ක කලාපය විදිර වර්ග කරන්න පුළුව. නමු අපිද මේකේ ගන්නි ලංකාව අරගෙන ලංකාවේ අලි ඉන්න ප්‍රදේශතියනවා. අලි හැමතැන මොනහැන අලි ඉන්නේ වනාන්තර වල වනාන්තර නැති ප්‍රදේශවල නෑ එකකට හේතුව අලියට ඇවිදින්න ඕන අඩුගානේ සැතපුම් දහයත් දුළහක් පයින් යන්න තියෙන්න වනේ වනාන්තරේ. එයාට දවසට ඇවිදින ප්‍රමාණයක් තියනවා යා කෙලින් ඇවිදිනවා ඇවිදිදදිහුටේ වනාන්තරය තියෙන්න වනේ ප්‍රමාණයක් අලි කියන්නේ එසේ මෙසේ සතෙක් නෙවේ දවසට සෑහෙන ප්‍රමාණයක් ආහාර බුදුින්නෝන කොළ ජාතියා හරයට ගන් එතකොට එයාටේ අපේ රට තුළ කොච්චර වැදගත්කමත් තියෙනවාද සමකාසන්නේ තුළ සමක දේශනගුණය තුළ මේ මෝසම් දේශගුණට ඔට්ටු වෙන ගැලපෙන අලේ සම්පතක් අපිට තියෙනවා එතකොට ඒක තියෙන වැදගත්කම අනිත් එවට සාපේක්ෂක් බලන්නන කොච්චර වැදගත්කමක් තියෙනවා. ඔබ දන්නෝ දැන් මේ අලි බලන්න කොච්චර විදේශී සංචාරකයනොත් අපේ රටේ අපේ රටේ අලි දකින්න කොච්චර ආසාාවයෙන් එනවද කොච්චර ප්‍රමාණයක් ඒ හර හා විදේශ මිනිමීම හම්බලවත්. එතකට මේ අනෙකු සත්වයන අතර ශ්‍රේෂ්ඨ සත්්‍යයෙක් බවට අලියාපි යොදාගන්නවා මොකටද සිංහල බෞද්ධයාගේ මුදුම්වල් කඩලෙසි සැලකෙන දළදා හාමුදුරුවෝ වඩම්මන්න නේද එතකොට ඒ සඳහා යොදාගන්න මේ හස්තිරාජයෙක් හරි එතකොට මේ උතෙන්දී අලිය සහ ඇතා ල තියෙනෙ එක් කන ඇ අනිත් එක්කෙන අලිය එතර මේ අය මේ සුවිශේෂී කාරයට කොච්චර වෙදවගන්නවාද එතකොට වර්තමානයේ ඔබදන්න අලිය එක්ගෙන් එලියට එන අලිවසුරු අලිවසුරු අරගෙන කඩදාසි නිෂ්පාදනය කරන්නගළා උබදන්නද ලෝකයේ පුදුම් ඉල්ලුමත්තියනේ ස්වාභාවික දේවල්ලෝට තුරු කෘතීම දේවල් නොවන ස්වාභාවික කඩදාසියක් මේ අලිවසුරුවලේ නිර්මාණය කරගන්න පුළා. විශ්‍යාල විශ් විදේශ මිනිමයක්ක් ඒ පැත්තේ හම්බුව හොයා ගන්න පුුළන්. අනිත් පැත්තේ ඒ සම්බන්ධ රැකියයාවස්සා තියනවා. ඊල්වසේ ඔය සංචාරක කර්මාන්තයට චරිටිබහලක් කරද එනිසා ලංකාවේ සසු සම්පත් අතර අලි සම්පත්තට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් ඒක අපි පැහැදිලි කරන්න ඕනු ලංකාව කියන්නේ මොනුමගේට රදනයද දකුණුහා මෝසම්මාසිාවේ තියෙන් කුඩා දූපත් රාජ්‍යය දකුණුවාසියා බින්දියෙන් සාගරේ පහිටා තිබෙන මෝසම් දේශගුණයක් තියෙන කුඩා දූපත් රාජ්‍ය. මේ දූපත් රාජ්‍යය තුළ තියන්නේ ඔය සදාහර්ථ වනාන්තර පද්ධතියක් තියෙනවා. ඒ තමයි සිංහරාජ වනන්තර සිංහරාජ වනාන්තර එක ද කරගත්ත වනාන්තර වැස්මක් තියෙනවා. එතුවට ජාතික වනෝද්‍යාන තියනවා අභේභූමි තියෙනවා රක්ෂිත තියෙන වන රක්ෂිත තුර මෙන්න මේමයි උදාහරණයක් අපි මෙන්න්නේේදී අභේභූමියගන්න. මිනේවී අභියභූමේ තුළ කොච්චර අලියෝ ඉන්නවද ඒ අයි කොහොම දබි සුරක්ෂිත කරන්නේ අද වෙනකොට ඒ අයට මොකක්ද වෙලා තියෙන්නේ ඇයි ඒ අය ගංවලට වදන්නේ ගංවලට වැදිලා අලි මිනිස් ගැටුමක් කරා අද මේක පැතුරුුණේ කොහොමද ඇතිරන්න හේතු පොනවාද මෙ නිවතම පිසාකච්චා කරන්න. என மூලික ශ්‍රීලංකාව වනාලි සම්පත කියලා මාතෘකාවලියනෝ හරිද මාතෘකාව ලියලා අපිට පුළුවන් මෙ මේ මාතෘකාාවයටතේ පැහැදිලීද ශ්‍රී ලංකාවේ තිබෙන සම්පත් අතර පැදිලීද Sri Lanka Vetti Bena Sampat Sampat Wali Sampat wali. ථානවිශෂත්වද ශ්‍රී ලංකාව තියන විවිධ සම්පත් අතරින් ඉස්සම අපි ශ්‍රී ලංකාවක හොදා රම්භයක් මේක ගන්න වන පැහැති බොහොම ලස්සනට මේකඩ ආරම්භයක්ගන්න ඕන. දකුණු හා මෝසමාසියාාවේ තිබෙන කුඩා දූපතරාජ්‍යයක්ක් ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවට තියෙන්නේ මෝසම් දේශගුණයක්. මෝසම් දේශගුණයක් තිය මේ ශ්‍රී ලංකාව තුල ්‍යාප්තල තියෙන්නේ සදාහර්ථ වනාන්තර. ේ සදාහර්ත වනාන්තර වල ජීවත්තන සත්තුවයි අතර, වැදගත් සත්වයෙක් විදිට අපිට හඳුන් න්න ොළුවන් කෞද අලා තුර අලියා ජීවත්තන පරිසරය අලි ගහන කොයි වගේ පරිසරවල ජීවත්තෙන්නේ තුර ඒවා ගොල්ලො තෙත් කලාපේදන්නේ වියලි කලාපේද ඔබදන්න අලි බෙහෙවිෙන්ම වාසය කරන්න වලි කලාපය තුළ ක දේගොල්ලෝන්ගේ වනාන්තර ව්‍යාපතවර තියන්නේ ගුණට ගැලපෙන දේශගුණික තත්ත්වයන්තියන වනාන්තර තියන්නේ ඒ කලාපය තුළ. එතකොට ඒ කලාපය තුළ වනාලි ගහන ක්‍රමයෙන් වර්ධනය වෙන අතර ඒ අය ඇයි මේ ගම්මානහොට පදින්නේ දැන් එතවට මේ වැදගත්කම පැහැදිරි කිරීම කරාට පස්සේ. මේ අයටහිමි වාසස්ථාන අඩුවෙනවා ඇයි ඒ ඇයටහිමි වාසස්ථාන අඩුවෙන්න්න ප්‍රධාන හේතුව තමයි ජනගහනය වර්ධනයවීමත් එක්ක කුෂිකාර්මක දීවිපවිතක් ගත කරන ශ්‍රීලාංකය ග්‍රාමී ජනය කැමි ජනයා ඒගුල්ලුන්ගේ කුමරු අපසරයේ වැඩිකර ගැනීම සඳහා අවිචාරවත්තුව කරන වන සංහාරය වන විනාසය. ැදි දැම්මේ අලි සම්පත ගැන සම්පූර්ණ විස්සරය යනවා ඊට පස්සිත ඒ අය ඇයි වනාන්ත්‍ර වලින් එරයටන්න හේතුව හේතුව තමයි මානව ක්‍රියාකාරකාම් මානව ක්‍රියාකාරකාමම් ச்சரணලன வவிே அவிச்ச வணவினாே වනවිනාශය නිසාමකද වෙන්න පුතේ අලියන්ට ආහාරගන්න තියෙන වාසභූමයේ වපසරියාඩුවෙනු ඒනට වපසරියාඩුවෙනු ඒගොල්ලොුන්ගේ වනාන්තර වල තිබෙන දයාගල් සිදීයනවා ඒ වනන්තර විනාශගන්න ගොට ජලේටික නැතිව ජලය හොයාගෙන නවා හැතැම්ම ගලන් යනවා එතකොට එතින්දී ඒගුල්ලු මුකත කරන්නේ ආහාරටික නැති වෙන ගස්කොළං විනාසවෙලා තියෙනකොට ගස්කොළං කපල ග අටවසය ගන්න ප්‍රමාණවත් ආහරණය. එතකොට දැම්ම බලන් මෙන්නෙ දැන් අලි අලින්ට මෙන්න මෙහෙම සීමාවක් තියෙන මේ විදිේ වනාන්තරයක්. මෙතනින් පටන් ගන්න අලිය මෙතෙන්ටම එනවා. දැන්. අපේ මිනිසුම් මොකද කරන්න නිමී වනනාන්තරේ මෙිතන්ටෙනකාම් කාලදාන විනාශ කරලදානුකිරි තියල විනාස දැන් මෙයාට තියෙන ප්‍රමාණය මොකද වෙන්නේ ඉඩකඩ සීමාව අඩ වෙනවා හැතම්ම පහළුවක් දිගට තිබිච්චික හැතැම්ම හතකට අටකට සීමාවෙන එ පයින් හැතම් ඉකුලහක් ඉදර යන අලියට කන්න තියෙන ප්‍රමාණය අඩුවෙනෝ මොකද කරන්නේ දැම් මෙතින්ට දැම් මේ සීමාවේ වනන්තර නෑ දැන්. ඔොන වනන්තරටි කිවරයි.දැම් මේමයි මොකද කරන්න අපි මිනිස්සු වගාබිම් හදාගන්නවා වගාබිම් හදාගන්නවා ජනාවා සහදාගන්නවා හරිද. විී වැඩටික් ැනෝදේ ජලාවාස විදියට වගා තැම්මති මෙන්න දැම් මේ දිගට ගපු අලියට ගමන් කරන මාර්ගය ඉට කඩඩුවේ නොමුකද කරන්න මෙන්න මේ දැඟයා මේ පාර පාරවල් හදාගෙන නොමිනිස් මේ පාර එලියටනවා මේ වගාබිම් විනාසට වගාභි විනාස කරනකොට මුකද කරන්නේ මිනිස්සු මේ අයට උගුල් අටවන පැදි වෙඩිතියනවා විවිධ උගුල් අටවල මේ අලි මර්ධනය කරන්න හදනු. ඊළඟන මුකද කරන්නේ අන්න මේ අය මේ වන හිස්ගම්මානයට ඇවිල්ල මේ ගෙවල් කුඩු කරනවා මිනිස්ස මರ್ಲදානು දෙಗො್ಲು අතරි අරංගයක් ඇතිು. දෙಗොල්್ලು දැ මරාගන්න වෙනು. දැವಾಗಾಭිම ಸು ರක්್ෂිත කරන්නන ಪಲ್ರಿನව ಪැල්್ರಾಕಿನ ಗොಳමුකද වෙ ಲಿන වන ಅಲින්ටೆ ඩಿතියನ. ಅಲ್ಲಿ වෙඩಿතියනು. ಅಲಿ ವඩಿತಿವ ම ಗොಳ್ಲು යි වෙලා ಹಿಸ್ಲූಲූ ಹත යනು ಅහುವෙන එක්್ಕනට ගහලදාන. මේ කෞද මේ කරගෙන තින වැඩි අලිය කියනෙපුතේ මේ ලෝකෙ වටිනාම සම්පතක් අලිය මුලේ තියෙන හොඳම සතා නැත්තන් දළදා හාමුදුරුවන්ට වැදල දන ගහලා නේද මෙහෙම දෙයක් කරන සතෙක්කනවාද ලෝකයේ සත්වයි නතර උත්තම ගනේලා සැලෙන සත්්‍යයෙක් ඉදිර අපිට අලි හඳුන්නාාන පුල නිසා අලි සම්පත කෙර කියන්නේ අපිට මහා සම්පතක් අපේ රටට මහා සම්පදක් මේ අලි සම්පත. එ නිසා දැම්මකද වෙන්නේ මෙන්න මේ අලිගහන වටිනාම සත්තුවයින් අතරේ ගැටු මැතිවෙනවා මිනිස්සු ගැටුමැති වෙලා දෙගුල් අන්ටම මේක අහිමියෙනවා මේ බිමේ වගාබිම විනාස කරනවා මෙිහෙන් අලියඇවිල්ලා මේ ගොල්ලොයාට අංචයදිනවා දැන්ගන්න බලා මේ වනාන්තර විනාස කරහ මේටිගේ උස්නක්තය ඉය යනෝ ගස්කොලන්නේ මෙහේ වතුරනෑ දැවතුර හිදෙනවා. වතුරු හිදරන වතුර හොයාගෙන ගම්මටනවා. ගෙවල් කඩල ලුණු ආහාරයට ගන්නවා. තැ ඔහො මොහොම දැන් ඔන්න පුතේ ක්‍රමානුකූල බැතිවෙනවා අලිමිනිස් ගැටුමත් බවට පත්තවා. එහම් මේ අලිමිනිස් ගැටුම මේ මූලිකය කවු්ද මිනිහ. ස්වබාදහමට වටිනාම සම්පතක් අලිය අලාපිට අ වශ්‍යයි අලියගින් අපට කොච්චර කාරයන්තතියනොද ක හැදිි මංකයා දුන්න. අල්ලිවසුරුවලින් මේ වෙනකොට මහා ව්‍යාපාරයක් කරන්න පුළුවන් අලිවසුරුවලින්. ඒවයදාගෙන කඩදාසිි කර්මාන්තය එඉතා ඉහිර තලෙගරෙනවා චීනීය ගෙරටවල්ොලින් මේ ස්වාභාාවක කටඩදාසිවල තින ඉල්ලු මත්ති ශෂේෙන් වැඩි. ප්‍රධාන පෙ රටවල් හැමෝම ඉල්ලනවා ඉල්ලන තරමට දෙන්න පිට. නැතිවෙලා තියවා පැහැදිරේද. එතකොටන්න හ අලිය එතනේ ඊටවසේ අලිය යුදාගන්නවා අපේ පෙරහැරවල්ුවල්ට ඔ බෞද්ධ උත්සවසියල්ලට බොහෝමයකට හේද පෙරහැර මංගල්ලවලට විශේෂෙන් දල්දා පෙරහරට කොපුමන අලි ප්‍රමාණය ක අපි යුදාගන්නවාද. ඒ අයි තිබුණහම තියෙන වටිනාකම් බලන්න අලියෙක් යනත් පෙරහැරක තියන සුන්දලක්යේ බලා ඒ නිසා මේ සුන්දර ජීවියා සුරක්ෂතකිරීමට පරිසරවේදීෙන් වගබලාගන්නවා. දැන්ග එහෙනං අල්ලි ඒ මාතෘකාවරගත්තා ඔය මාතෘකාවයටතේ අලි සම්පතය වටිනාකාම පැහැදිලි කරන්නඕ ඊටවස්සේ අවිචාරවත්තු විනාස කරමෙන වන සංහාරය විනාශ කිරීම නිසාමකද වෙන්නේ වනාලීන්ට ජීවත් එෙන්න්න පරිසරයයේ නැති වෙන. ඒ ගොල්ලු ගංවදිනෝ ගංවදිනෙ වගාබිම්මලට වගාබිම්මල තියන සේලම වගාාව නාහාරයට ගන්නවා ඒවා විනාස කල්ලදානු. ඒ විනාසකිරීම තුළදී ගෙවරදුරල් ලහුවිෙනසිියල්ලි විනාස වෙනු. ඊටවසි මිනිස්සු අතරි ගැටුමක් එෙනනෝ ගැටුම කූට ්‍රා් වෙනවා අලිමිනිස් ගැටුමත් බවට මේක පත්වෙනෝ. පත්වනාට පස්සේ කරකයාගන්න දෙයන්නේ දැං ඔබ දකිනවා. අලි වැටවල් ගැහුවත් මොනවා ගැහුවත් අලි ඇ වැටවල් කඩාගෙනවා. කරන්න තියෙනෙ එකම දෙයයි මේ රක්ෂ්‍යතභූමි සුරක්ෂත කරමින් වගාබිම් අතහැරලා ඒවා අලින්ට ජීවත්වෙන වනාන්තර බවට පත් කළ දෙන්නවා. අලින්ටම ආවේනික පරිසරය ඇල්ට දෙන්න ඕන. ඒගුළුන්ි පරසර බුදුරගත් අ ම ගුල ප අපි කොත්ගන. ස්බාදහම කියන්නේ ැ ස්බාදහම කියල කියන්නේ හීලය කරන සත්වෙක් කල කියන් එයාට සලකනතා කල් එයාපිට සලකනෝ එයාට නොසලක හැරිය ගමං එයාපේ බෙල්ලමයි අල්ලගන්න එය නම් මොක දේරතිය. අලියයා අපිට ආදරයකන සතෙක් අලියගේ වනාන්තරේ අලියට දිය යුතුයි ඒ වනාන්තරය අපි උදුරගන්න ගෙවුතෙන් එයා අපිට ගහනවා එයාපි මරලදා. ඒ නිසාප්‍රතිේ නැවත වන වගාවන් හඳුනාාදීලා මේ රක්ෂිත උද්‍යාන සුරක්ෂිත කරලා අභයභූමිවලට මේ සත්තුූ ඇතුළත් කරලා ඒගුල්ලුන්ගේ වගාබීම් සස්ත්‍රික කරලා ඒ වගාබිම් ඇහැත්තරං මුදුරට ව්‍යාප්ත කරලා ජනගහනේ ඉන්න ඒ ජනසංකේන්දන කලාප ඒවඉන්නේවා ඒවැන් බිතන් කරන්නවා ඒවැන් ඇත් කරන්නවා ඇත් කල්ල ඉවරවෙල තමයි එහෙමනොත්තමයි අලිමිනිස්ගෙටුම අපිට නවත්තන්න පුළුවන්ගය. එනිසා ඔබ හොඳට තේරුම්ගන්න ඕන එකක් තමඇපුතේ මේ අලිමිනිස් ගැටුම සම්බන්ධව රචනාමාතෘකා ඔබට ලියන්න තියෙන්නේ හරි ලස්සනට මේක ඔබට ගොුණු කරගන්න පුළුවන්. අදාළ මාතෘකාාවක් කොන්න දුන ශී ලංකාවේ වනාලි සම්පත කියලා එතුො සම්පතයේ වැදගත්කම ඉස්සල්ල කියන්න පැහැදිලීද වැදගත්කම කියල ඉවර වෙලා. ඒ අය ගම්වදින්න හේතුව මොකද්දේ මානව ක්‍රයාකාය නම් අවිචාරවත්තු කරු ලබන වනවිනාශයේ. එතකොට මුකද වෙන්නේ වනවිනාශය ඇති වුණාට වස්සේ අලින් අලින්ට හිමි භූමි ප්‍රමාණයාට වෙන අලින්ට ජීවත්වීමට තිබෙන වනන්තර ප්‍රමාණය අඩුවීයාම හීලානමොකද වෙන්නේ අලිරංචු වගාබිම් විනාශ කරමින් ගම් වැදීම එතකොට ඊලගටනවා අලිමිනිස් ගැටුමක් බාවට පත්වීම තර මේක සුරක්ෂිත කරන්න නම් ොකද කරන්න ඕ අල සතු අලින් සතු වනන්තර එම සතුන්ට ලබාදීම අලින් සුරක්ෂිත වන ආකාරයට ආකාරයට කටයතු කිරීම එනම් රජය විසින් වනාලි ආරක්ෂාකිරීමේ 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 ක්‍රියා මාර්ග ගැන ත්‍රයි වගේ කරුණුටික හදාගෙන ආරම්භක්චේදය දැනිවිහාට කරුණු පිරිවරට රචනාව සාරාත්ව ගලාගෙන අන්ඩුවන ඊළඟට අවසානය ගන්න වෙන්න මේක සම්පතක් විදියට දැන් අපිට ආරක්‍ෂා කරගත්තුූති අලිමිනිස් කැටුමක් ආයයෙනෙ නෑ. පැදිලිද අලියන්ට නිජවිමවෙච්ච ඒගුල්ලොන්ගේ වනාඩවි ඒවා නැවත ඒ අයට ලබාදීලා ඒගොල්ලොට නිදහසේ එහා මෙහාය යන්නට ඒ මාර්ගය සලසා දුන්නති ඒ අයි ගම් වැදීම කිස්සේ සිදුුවන්නේ නැත. ඔබ උදාහරණයක් වශයෙන් බලන්න වලි කලාපේ හිටපු මොනොරු. ඒ වනාන්තර විනාශ කල්ලා කුමිනාසක වගේ විනාශකාරී බේහෙත් පාවිච්චි කරපු නිසා ඒවැයි හිටපු මොනරගහන අද වෙනකොට ගාල්ල මාතර අපේ පැතිවල හිටපු නැති මොනරු දැන් රෑම්පිටින් අපේ කැලෑවට ඇවිල දලු. අපේ වගාබම සියල්ල විනාසක. ඌරු ඌරු ගංවදිනවා. ඇයිඒ. වල් ඌර කැලේ ඌරා ඌරු රංචුපිටින් දැන් ගං වදිනවා. ඇයි අර්සිියලු වනන්තර සත්ව වනන්තර විනාස වනහම ඒ අය ගංවදිනවා. එතවට අලිමිනිස් කැටුම් වගේ ඌරු මිස් ැටුක් ඇවිල්ලා තියනවා. ඌරන්න එල වගාබි විනාස කරනවා. මොනරුන් ඇවිල් වගාබි විනාස කරනවා. ඔයි විදියට විධ සත්තුූ ගම්වදින පටන්ගෙන තියනවා. කැලෙහිට ඉත්තෑවක් ගමට ඇවිල්ලා තියනවා. ගෙවල්ලොල වගා කරන සියලු අලවර්ග විනාස කරනවා ඒගොල් ආහරයට ගන්නවා. ඉත්තා ඇව ඉත්තෑ ගහන බිහිවෙනවා. ඔයි විදියට සියලු කැෑ සත් වූ ගංවැදීම පටන්ගල තියෙනන. ගංවදිය පටන්ගන්න ප්‍රධානහේතුව මිනිසාවිසින් මේ අපරීක්ෂාකාරව සිදුකරන මහා වන හායනය වන විනාශයේ. ඒ වනවිනාසයට ප්‍රතියුත්තර විදිර සමයි අලියන් ගමටවැදිලා අලි මිනිස්කටු මක් කරයවෙලද. අද වෙනකට මේක සෝචනය තත්තර පත්ත්‍ර තියනවා අලි මරණවා අලි මිනිස් මරනවා එහෙ මෙහම ගහානේ තුළ අලිගානයා අඩුවෙන. අලන මේ වටිනා සම්පතා අපිට දුල්ලප සම්පත වඳවීයා මේ තර්ජනයකට මෝඩ දෙන්නවා. මෙහෙම මිනිස්සු අලි මරණගත්තෝදෙන් අපිට මේ වටිනා සත්්‍යයා අපේ මේ පරිසරයෙන් අපිට අහිමලෑ ඉදිරි පරම්පරාවට දකින්න අලිියෙක් නැතිවෙන්න කුළුවන්. මේ විදියට අලිවිනාස කරන්න පටංගත්තෝ. අලියන්ට ජීවත්තෙන්ෙන මාර්ගයක් නැතියෙනකොට ඒ සත්තුෝ. ඒය ස්වාභාවිකයව වෙනුවට කුණ ගොඩවල්ලෝටගේලා කුණු ආහාරයට ගැන පටන්ගන්න. එඒක් කුණු ආහරයට පට ගැනීම තුළ ඒගොල්ලුන්ගේ සරීරයේ විනාස වෙලා ඒ ගොල්ල මැරෙනවා. උදදාහරන ැකසේෙන් කුණුගොඩවල්ලෝ තින පොලිතින් බැක්්පිටිින් හාර අරගෙන මේ අහිංසක සත්තු විනාසන මෙ සියල්ලට බගග කියැනුන මිනිස්සූ. මිනිස්සුන්ගේ නොමනාක්‍රියයක් කාලකව. ති ඒනිසා එන්න මේවා අවමවන විදියට රජය පරිසර අමාත්‍යන්ස මගින් ක්‍රියාමාර්ග අරගෙන අලියන් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙඩක් දියත් කරන්නවා. අලියන්ට එන්න බැරිවෙන් අලියන්ට අදාළ භූමි ඒව වෙන් කල්ලා ඒ අයට නැවත වැන මග ඇති කල්ලා ඒඒක ජීවත්වීමේ මාර්ගය සුරක්ෂිත කරන්නවා. එහෙම කරවතින් දමයි අන්න අපිට මේ අලිමිනිස්කටුුව තුරන් කරලා. වනාලි සම්පත අපේ රටේ වටිනාම සම්පද බවට පත් කරන්න පුළුවන් කෙලොබ කියම් පැහැදිරිය. එතවට අන්න ඒ මාතෘකාව ඔය විදිර්තම ඔබ නිර්මාණය කරගන්නවා පැහැදිිය. දැන් එතකොට ඔන්න මේ මාතෘකාව යටතේ ඔබට හරිද බලන් ්‍රේ ලංකාවේ වනාලි භෝ ප්‍රවණතාව ඉහලෑ මහා ඔවුන් පාලනය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව මේදිනිවල විධ අදහස් පලවේ. බොහෝ කල කාලයක පටන් මෙරටට පාවතින අලිමිනිස් ගැටුම හේතුවෙන් අලින්ගේ සහ මිනිසුන්ගේ ජීවිත මෙන්ම දේපලවටද සිදුවන හානිය ගරණය කරනු හැකි තරන්නේ. දැන් ඔබ දන්න ඕනෝ සතෙක් වර්ධනය වෙනවනේ. තුොට අලියයාගේ අලි පරපුර ක්‍රමයෙන් වැඩිවෙන කොටයාට වැඩිවෙන ජනගහනියට සාපේක්ෂ වැඩකඩම් තියෙන්න්න ඕන වගාබිම් සඳහයුදාගන්න එක නෙවෙයි යුතුකම. ඒ අලින්ටාාවනික වනාන්තන ටික ඒව සුරක්ෂිත කල තියන්නවා. ඒව සුරක්ෂිත කරල තිබුණ හම ඒගොල්ලොන්ගේ ජනගහනයේ වැඩවුණාට ගැටලුවක් වෙනන්නේ නෑ ඒ ගොල්ලට ජනගහනේ වැඩි වුණටඒ වැඩිවල ජනගහනයට භූමිභාගටි ගැති. මොක දේගොල්ල ඇවිදිලු ප්‍රමාණයක්ත්තියන. ඒ ඇවිදිල ප්‍රමාණයටඒ ප්‍රමාණය හොඳර මැති මොකද ඇත අතීතයේ අලියෝ හිටියන කිසි හානයක් ුන්නේ කවදාවත් කාටවත්හානයක් වන්නේ. අලියෝ ගමටාවෙනේ මොක දේගොලු මහ විශාල වනාන්තර පද්ධතියක්ති බුණා. අද අපේ මිනිස් සුසිියල්ල වෙලි කලාපේ වගාබිින් බවට පත් කල්ලිවරයි හේ ගොයි තැම්බවට පත් කල්ලිවර බදන්නවා සියලුම කැලෑ එලි පෙහෙළිගල්ලා අලුත් වගාබිම් හදාගැෙන තියෙන්නේ. අක්කර ගානක් කල්ලගෙන තියෙන්නේ. දාස්කාානක් ේම අල්ලගත්තර බස්සේ අලින්ට හිමි ප්‍රදේශ ඒගු ලොට නැතිවලියන. ඒගොළුන්ට වතුර හිදිරියය නොමුකදේ කැලෑවරතිවිච්ච වතුරටික අල්ියට සෑහැෙන ප්‍රමාණයක් වතුර වශ්‍යයි. තර මෙහෙම වනාන්තර විනාශ කරහම ින්ට කොහොමත් ඉන්න තැන් ලත් නගහනය වර්ධනය වෙනකට අපිේ මිනිස්සු වනන්තර විනාසකන්නු ඒ ජනගහනය ලි නගහනය වැඩවෙනකොට ගමට වදද. ත මේ දෙකා අතරයේ ගැටුම බේරන්න නම් කරන්න එකම දේ තමයි අලින් සතු වනාන්තර නැවත ඒ අයට ලබාදලා මිනිස්සු ඒ වැයින් විතන් කිරීම කරන්න. එතකොට ඔන්න ඒ කතාවත් එක්ක බලන්න එහෙනම් පත්කත ගැනවි උපක්‍රෝම පිළිබඳ පරිසර වේදීන්ගේ අවධානය යොවලතිය. අලින්ට ලොකු සීමාවන්තියලා හරියට ගැලපෙන අලි වැටවල් හදන්නවා සුරක්ෂිත අලි වැටවල්. එලට ගංවදින බැරිවෙන්නේ වනන්තර ලොක්කු කල්ල නේ නියමාකාරයට අලි වැටක් ගැහුවනම් ඒ ගංවදිී න්නේෙනේ. මේක තාව කාලිකව ලියට පොළු කෑල්ලගින් ගහල කඩන්න පුුව මටමට අලි වැටවැලහැදුව හම ඒ අය අනිවාරයනවා එදවට අලිින්ට එන්න බැරිවෙන්න එක්කෝ ඒ භූමි හරහා මහා විශාල කානු පද්ධතියක් හදාගෙන අන්න ඕන අලියට එන්න බැරිවේ. අලියයින නෑ ඇතකොට. තුොළ ඒ සම්බන්ධව ඒගොල්ලුන්ට එරිට බහින බැරිවෙන්න අලිවටක් හරියට හදන්න ඕන සුරක්ෂිතයකක් එහෙම හැදුවල් ඒ වනාන්තර ලොකු කල්ලා ඒගොල්ල වෙනි නෑ. මිනිස්සුන්ට ආවේනික පරිසරපද්ධතියට මිනිස්සුවිතැන් කල්ලා මේටික සුරක්ෂිත කරන්න ඕන කියන කතාව කියන්න ඕ. ඒ කියල ඔබ ආරම්බේ ලස්සනට කරුණුකාරණයකින් එකකාරගෙන චේදවලට බෙන්කල්ලායිට් එදා සහ අද අනාගතයේ තුන්කාලෙට ගලපන්න. එදා සහ අද මතු පරපුර. අතීත වර්තමාන අනාගතගෙන මේ කාලතුනට මේක ලස්සනට ගලපල පිරිවල්ට නිර්මාණය කරන්න පුළුවන්. එතවට අනාගතයේදී අලින්ටවන ෑ වාද මේ සම්පත සුරක්ෂිද වෙේද. අන්නේ එකට ගන්න ක්‍රියාමාර්ග මොනුවත් ඒ ක්‍රියාමාර්ගවර ප්‍රති්ඵල තියෙනවාද. ට් වර්තමානය ගත්ත ක්‍රාමාර්ගවර පතිඵල තියෙනවා දේව තියෙනවන අනාගතය අනිවාරයම තියෙන. තියනිසා ඔන්න මේ රචනාව ඔබට කියාදුන්නා ඔබට ලියන්න පුළුවන් එතවට මම ඉදිරි රථනාටික ඊළඟ කොටස් සුලින් සාකච්ඡා කරන්නවා ත්‍රමයිපතාල පුළුවන් රචනා මාතෘගාවක් කොහොමද එකටදාල හදාගන්නේ ඒකට කරුණු කොහමද අපි ගොුණු කරගන්නේ ගුළු කරගන්න කරුණට ගොහොමද පිළිවට ලියන්නේ. තුො ලස්සනට ආරම්භයක් කරගෙන ආරම්භක චේදේ තුළ ඒ සම්බන්ධව අලි සම්පත සම්පද වැදගත්කම ඒකෙ සාරාන්සයක් අපි සම්පූණය අරගනිවල්ල තමයි ක්‍රමානුකූලව කරුණෙන් කරුණ විග්‍රහ කරගෙන පීලා අවසානය ආරම්භයකට ොම <Gã> ූ ට ඉවර කරන්නು. ල මයිදර ුණේ. අපි ළංග ಕොටಸෙන් සාಾಗච්ಚා ගන්නවා ඊළඟ රජනා ಮಾತ್ෘಗಾಟික අද ම් න මාර.